आय भवन ओबटे शुभ संध्यावाक एतिर मित्र श्रीलांकिकयन्गे विश्वासे दिनु रटदोटपुवत ओबट कियन विलास टीवी सवस प्रधान प्रवृत्ति प्रकाशय समकिन प्रवृत्ति मेदिरिय सिट ओबट प्रवृत्ति कियन मम तरिदु गल हिटिय अवधाने मुलिम दवसे प्रवृत्ति सिरास तल वेत अनकंड पूजाभि वंदनाव अद सियंबलांडुवट दिवेनट पय हत हमारक विदुली कप्पादुवक අවුරුදු සමයේ අඩු ආදායම් ලාභී පවුල් වෙත රුපියල් 5000ක දීමනාවක් රට තුල මතුවී ඇති අර්බුදය විසඳීමට රජයේ ප්‍රමාද වී ඇති බව විමල් වීරවංශ පවසයි. අදත් බොහෝ ප්‍රදේශවලට වැසී ලක් ඉතිහාසයේ රණින් බබලවන වෙලසේ රන් කරඬු පූජාපි වන්දනාව අද දසවන දිනටත් චාරිකාව ආරම්භ කළා. දසවන දිනේ වන අද වෙලසේ රන් කරඬු පූජාපි වන්දනාව සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පලා ගමන් ආරම්භ කළා. නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා විවන්දනාව. වෙල්ලස්සේ රන් කරඬු නෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකමර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා ලක් ඉතිහාසයේ රණින් බබලවන වෙල්ලස්සේ රන් කරඬුන් වහන්සේලා රැගත් රත බෙලහර අද දසවන දිනටත් රන් කරඬු චාරිකාව ආරම්භ කළා. අද වෙල්ලස්සේ රන් කරඬු චාරිකාව ආරම්භ කළේ බුද්ධම ප්‍රදේශයේ. බුද්ධම සිට මහකළුගොල්ල සහ සියඹලාණ්ඩු යන ප්‍රදේශ බලා වෙල්ලස්සේ රන් කරඬුන් වහන්සේලා රැගත් රත බෙලහර අද ගමන් ආරම්භ කළා. වෙනදා මෙන් වෙල්ලස්සේ රන් කරඬුන් වහන්සේලා වැඳ පුදා ගන්න මගදෙපස ජනතාව අද රැස්ව සිටියා. වෙල්ලස්සේ රන් කරඬු පූජා පිවන්දනා වැඩසටහන යටතේ අද රන් කරඬුන් වහන්සේලා දෙනමක් බුද්ධම රජ මහා විහාරස්ථානයට මෙන්ම බුද්ධම මහා විද්‍යාලයට පූජා කළා. වෙල්ලස්සේ මනුස්සකම් දෝත දරන්න අපි එන්නේ සාදු සාදු අපි වඳින්න වෙල්ලස්සේ රන් කරඬු සාදු සාදු අපි වඳින්න වෙල්ලස්සේ රන් කරඬු බිරිඳාමෙන් අදත් පාසල් සිසුන් බොහෝ පිරිසක් වෙල්ලස්සේ රන් කරඬුන් වහන්සේලා වැඳ පුදා ගත්තා. කිරි බෙහෙරෙන් පිට අරන් අපි එන්නේ දෙවුන්දරින් පෙදුරුවට වෙල්ලස්සෙන් අපි එන්නේ සාදු සාදු අපිත් වඳින්න වෙල්ලස්සේ රන් කරඬු සාදු සාදු අපිත් වඳින්න වෙල්ලස්සේ රන් කරඬු නෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකමර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා සම්බුදු හිමි පහස ලබා මුති අංගන සෑකිරමින් වීර මුතුන් රජ දරුවන් එකලු කළා වෙල්ලස්සෙන් දන්ත ධාතු කේශ ධාතු නිදන් කරන ධාකරණු වෙල්ලස්සේ මනුස්සකම් දෝත දරන්න අපි එන්නේ සාදු සාදු අපිත් වඳින්න වෙල්ලස්සේ රන් කරඬු සාදු සාදු අපිත් වඳින්න වෙල්ලස්සේ රන් කරඬු රෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකමර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා රෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකමර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා රෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකමර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා
මේ විද්‍යාල කිහිපයක ගුරුවරු වෙලසේ රන් කරඬ පූජා පිවන්දනාව පිළිබඳව දැක් වූ අදහස්. आशीर्वाद 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 साधु साधु अपिक्वन साधु साधु अपिक्वन නියතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දනා වෙල්ලස්සේ රන් කරඬු ලෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකමර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා කොරෝනා ආසාදිත නව මරණ 4ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කළ එම මරණ සමකින් මෙවැනි විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16469ක් දක්වා ඉහළ ගියා. දිවින සඳහා අදත් පැය 7මාර්ක විදුලි කපාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දුන්නා. විදුලි චලනයේ සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද දිනේත් ඒ සිට එල් දක්වා කලාප 12ට පැය 7යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරනවා. පී සිට W දක්වා කලාප 8කට අද දිනේත් පැය 7යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කරනවා. ඒ සිට එල් දක්වා කලාප 12කට පෙරවරු 8 සිට පසරු 6 දක්වා දහවල් කාලයේ පැය 5ක්ද පසරු 6 සිට රාත්‍රී 11 දක්වා පසරුවේ පැය 2යි විනාඩි 30ක්ද විදුලි කප්පාදුව සිදු කරන බව විදුලි බල මණ්ඩලය සඳහන් කළා. P සිට W දක්වා කලාප 8ට පෙරවරු 8:30 සිට පසරු 6:30 දක්වා දහවල් කාලයේ පැය 5ක්ද පසරු 6:30 සිට රාත්‍රී 11 දක්වා පසරු කාලයේ පැය 2යි විනාඩි 15ක්ද විදුලිය කප්පාදු කරන බව විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
වෙලස ටීවී ප්‍රධාන පුවත් වලින් දැන් කෙටි විරාමයක්. රදී සිටියාට තුති නැවතත් සුපුරුදු වැඩසටහන විරාමෙන් පසු ඔබ ඇලිත් වෙලස ටීවී ප්‍රධාන පුවත් සමගින් අඩුව දැම ලැබේ පෞල්වල අය සඳහා එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට රුපියල් 5000 බැගින් මාස දෙකක කාලයක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී कैबिनेट रेस्यूमेन अनतुरुव माध्य वेदा दहस्तकुमिन बलशक्ति अमात्य गामिने लोकुगी महता मेभव संधान कला में अनुव लाक्षेतिस एककट आसान पिरिसकट मेंब पांधासे दीमनाव हेमिवनवा रटतुल मत्वी यती अर्बुद विसदीमट राज्य देन प्रमादवी यती बाव हिटपु अमात्य विमाल वीरवांश महता पावसनवा मुलु रटम हरिमागट जातिक वेडपिरिविल රාමක්ෂ මහනිකායේ නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මානාහිමියන් වෙත පිළිගැන්වීමේ අවස්ථාවට ඊයේ සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළ කළා. මෙම අවස්ථාවට ඔහු සමග හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිර මහතාද එක්ව සිටියා. आर्थिक वशन दुर्बल बंगलोत्तर एक
මෙකී බලගතු රටවල් අපිව ඒගොල්ලෝගේ බුදුරු බිමක් බවට පත් කර ගැනීමේ අනතුරු තියෙනවා. තුපෙල පන්තිවරු පොහොට්ටුවේ කියනවා ඇමතිකම් නැති කරපු නිසායි මේ රජයට විරුද්ධව මේ හදනගන්නේ කියලා. නෑ ඇමතිකම් නැති කරන්න හේතුනේ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවේ ගමන ගැන කරපු විවේචනයක්. මාර්තු 2 මුළු රටම හරිමගට කියන ප්‍රකාශනය එලි දක්වපු උත්සවයේදී අපි කරපු කතාව තමයි ඒකට රිදිලා තමයි ඒක ගැන අඩු ගානේ සාකච්ඡාවක් සංවාදයක්වත් නොකර මේ ඒ තීරණය ගත්තේ. ඉතින් ඒ නිසා ඒ තීරණය ගත්තේ ඒගොල්ලෝ දැන් අපි කරන්නේ අපි දක්වපු මතයට අනුව ක්‍රියා කරන එක. එතකොට මහින්ද ජනාධිපතිතුමා එක මන්ත්‍රීකමක් වැඩියෙන් ටිකක් තියාගෙන තාණ්ඩුව කළා කියනවා පසුගිය කාලේ. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ. ඔව් ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මහින්දම කගමැතිතුමාම ප්‍රකාශ කරන්නේ දර මේ පොහොට්ටුව සම්මේලනයේදී මොකද්ද කරන්න ඕනි කියන එක. මං හිතන්නේ එතුමා රටට පුතන් පැහැදිලිව එතුමාගේ පක්ෂයටයි පක්ෂයේ විද මේ මේ සම්මේලන වෙලාවේ මං හිතන්නේ රටට ප්‍රකාශ කරා කියලා සහෝදර පක්ෂවල තියෙන වටිනාකම සහ ඒ සහෝදරත්වය රැකගැනීමේ මේ වටිනාකම පේන්නේ කියන්නේ දැන් අපි මේ යෝජනාවලිය ඉදිරිපත් කරාම දැන් සර්වපක්ෂික සමුළුවක් තියෙනවා ඒ යෝජනාවලිය තුල සාකච්ඡාවක් මත කරගෙනීමෙන් කරන්න තිබුණේ ප්‍රතිවිරෝධය පක්ෂ මහත්තයාගේ දඬුවම්නික වෙනස්කමක් දැනිකුණට දුන්නොත් මේ මේ අර්බුදයේ විසඳගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තම ඔබතුමාලා ඒක එහෙම හිතනවා. බ්‍රසිල් රාජපක්ෂව ඔය ඇමති කමෙන් අයින් කරන එක ඒක ආණ්ඩුව කරන අයගේ හිතසුව පිණිස හොඳයි. හැබැයි දැන් ප්‍රමාද වැඩි. එහෙම කරා පමණින්ම මේ අවුලෙන් ගොඩ දාන්න මේ අයට පුළුවන් වෙයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. දැන් ගොඩක් ප්‍රමාද වැඩි. මුටුත්තුගේ අනඳහවට කියනවා එයා කට්ටිය එපා කියද්දී ඔබතුමාලා 20ට අතිස්සුවා. ඒ වෙලාවේ නිහඬව හිටියා කියලා. නෑ උන්වහන්සේවත් ජනාධිපතිතුමා එදා උන්වහන්සේව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් ගෙනල්ලා කරුණු පැහැදිලි කළා. ඊට පස්සේ අතර මහා සංඝරත්නයෙන් මේ අවස්ථාවේ යම් ඉල්ලීමක් අපිට ආවා. මේ එක කාරණේයිනේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඔක අපි වෙනම බේරගමු කියලා එහෙම ආපු අදහසකුත් එක්ක තමයි අතර අපිට එකගතාවයට යන්න උනේ. නමුත් අපි ඒක කාගේවත් පිටපටවන්නේ ඒක අපි වගේ කියුදු තීරණයක්. 113 අයින් කරනවා කියලා ඔබතුමාලා කියනවා. එතකොට ඊළඟ රජය කොහොමද හැටි ජනතාව තීරණය කරන්නේ? ඒක කලබල වෙන්න එපා. හැමදේටම දැන් උත්තර දුන්නොත් එදාට අපිට කියන්න දෙයක් උගුරු ඉතුරු කරන්න. පාර්ලිමේන්තුවේ ඇතුලේ ආණ්ඩුවක් හැදෙයිද සමගි ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සජිත් නෑ ඒක බලන්නකෝ මොකද්ද වෙන්නේ කියලා. කාටවත් මේ ගිලින්න බැරි කෑමක් දැන් දැඩි ඖෂධ හිගයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද ඔබතුමා කියන්න තියෙනවා? ඔව් ඒ අපි කිව්වේ ඖෂධ සහ ආහාර හිග කිරීමෙන් පමණයි ජාතියක් බෙලහීන කරලා ඕනම පාවාදීමකට එකඟ කරගන්න පුළුවන්. ඉතින් ආණ්ඩුව ඕනෑම පාවාදීමකට අවශ්‍ය පසුබිම ඉතාම ක්‍රමානුකූලව සකස් කරමින් ඉන්නවා. මේ ඖෂධ හිගය සහ ආහාර හිගය වගේම ඉන්ධන හිගය මේ තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ කියන්නේ. මේ භාණ්ඩ තුන අද සමාජයේ හිග වුණේ හිග වුණා හිග කළේ මේ දැන් ඔය පෞගේ දවසල අත්සන් කරපු ගිවිසුම් වැනි පාවාදීමේ ගිවිසුම් ජනතා විරෝධකින් තොරව ඉටු කරගන්න. අද ජනතාවට වෙලාවක් නැහැනේ ගිවිසුම් ගැන අධ්‍යයනය කරන්න. ගෑස් පෝලිමෙන් කිරිපිටි පෝලිමෙන් තෙල් පෝලිමට ගිහිල්ලා ගෙදර ඉදි ගෙදර විදුලිය නැහැ. ඉතින් කොහොමද ජනතාව ආණ්ඩුව කරන දේ හරි වැද්ද වැරද්ද හොයන්නේ? ගාමිණි ලොකුගේ ඇමතිතුමා කියනවා මේ සිපෙට්කෝ එකේ තෙල් මිල වැඩි කරන්නේ නැහැ කියලා අප්‍රේල් වෙනකල්ල මේකට කලින් ඇමතිවරුත් ඔය කියන්න ඕනේ කියලා වැඩි වෙච්ච එක. තෙල් මිල වැඩි වීමට ඇමතිතුමා ගැන තමයි කියනවා ඇත්තේ. ඒක නිසා තමයි රුපියලේ රුපියල් ආද රුපියල් 300ට ආසන්න වෙලා තියෙන්නේ. ඉතින් රුපියල් 185 ඩොලර් රුපියල් 185 කියලා තිබිදි ඩොලරය ඩොලරේ රුපියල් 185ක් වෙලා තිබිටම මේ ආණ්ඩුව බාරගත්තේ. ඒක අද 300ක් පැනලා තිනවා නොනිල වෙළඳ පොලේ. ඒකට ඉතින් මුදල් ලැබෙනවක් කිය යුතු තමයි. කණිචේල ඇමතිතුමා කියන අවුරුද්දෙන් පස්සේ ප්‍රශ්න ඉවරයි කියලා පොලින් නැහැ කියලා. වෙයිද එහෙනම්? එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජනතාව කළු වෙළඳ පොලට තල්ලු කරන්න ලේසි. ආයි එක ගෙන්න ගන්න ලේසි නැහැ. කෙනෙකුට කුඩු ගන්න පුරුදු කරන්න ලේසි. හැබැයි කුඩු ගන්න පුරුදු වෙච්ච එක නයි ඒකේ මුදව ගන්න අමාරුයි. ඒ නිසා තමයි අපි කිව්වේ නිසි කලට නිසි වෙලාවට ගත්තේ නැති තීන්දු දැන් අරගෙන වැඩක් නැහැ. අපි කියමු බෙහෙත් පෙත්තෙන් හොඳ කරන්න පුළුවන් ලෙඩාට අවුරුදු දෙකක් තිස්සේ බෙහෙත් පෙත්ත දෙන්නේ නැතුව මරණාසන්න වෙලා ICU එකේ දාලා තියෙද්දි ඔන්න බෙහෙත් පෙත්ත දුන්නා දැන් වැඩේ කරා කියලා හරියන්නේ නැහැ. දැන් එදා බෙහෙත් පෙත්තෙන් හොඳ කරන්න පුළුවන් වුණාට ඒ බෙහෙත් පෙත්ත දැන් වැඩ කරන්නේ නැහැ. දැන් මෙතුමා ජනතාව කියන්නේ අපිනේ අපි හරි අමාරුවෙන් ඉන්නේ. මේකට විසඳුමක් තියෙද ළඟදී? අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුවට විසඳුමක් නැති බව ඔප්පු කරලා තියෙනවා. අද වෙනතුරු ආණ්ඩුවට මේ අර්බුදයෙන් ගොඩ යන්න වැඩපිළිවෙලක් ජනතාව හමු වී තියන්න අසමත් වෙලා තියෙනවා. මේ වැඩබැරි ආණ්ඩුව ගෙදර යවලා ජනතාවට පණ දෙන්න පුළුවන් ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවස්ථාව යලි ජනතාවටම ලබා දෙනවා.
දිවිනේ ප්‍රදේශ රැසකටම අදත් වැසී ඇතිවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. අද බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල ගාල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු දෙකෙන් පමණ පසුව තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං මගින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඒ සමගින් වෙලස ටීවී අපගේ සවස 6 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වලවා. යලිත් ප්‍රධාන පුවත් විකාශය සමගින් හමුවන්නේ හෙට සවස 6ට. වෙලස ටීවී ප්‍රධාන පුවත් ඇතුළු අපගේ සිරිම වැඩසටහන් සජීවීව නරඹන්න ඔබ දැන්ම වෙලස ටීවී ලයිව් YouTube නාලිකාව subscribe කරන්න. ඔබට සුබ රාත්‍රියක්.